අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා. ඒත් එක්කම මම විරාමයට යන්න කලින් කියපු පණිවිඩය වගේම වැදගත් පණිවිඩයක් විරාමයෙන් පස්සේ ඔබට කියන්නේ. දැන් අපේ වැඩසටහනේ මේ ආසනේ වාඩි වෙන්න ඉතාම දැඩි ඉල්ලුමක් තියෙනවා. ඒ කියන්නේ රටේ විවිධ ශ්‍රේෂ්ඨවල ඉන්න අය ගීත විචාරකයෙක් වෙන්න ගීත 10ක් තෝරන්න අවස්ථාව අපෙන් ඉල්ලනවා. ඒ වගේම ගායනය කරන පැත්තේ සීට් එකේ මේ ආසනේ වාඩි වෙන්නත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා මේ විචාරයේ පැත්තට අපිට නිර්ණායක තියෙනවා ඒ අයව තෝරගන්න. හැබැයි ගායනයට නිර්ණායක අපි අත්දැකීමෙන්ම ලබන්න ඕන නිසා අපි තීරණය කළා මේ කටහඬ පරීක්ෂණයක් පවත්වන්න. ඒ නිසා ඔක්තෝබර් මාසේ 5 වෙනිදා උදේ 9 ඉඳලා හවස 5 වෙනකන් ජාතික රූපවාහිනියේ මේ ගීත ගායනා කරන්න කැමති ඔබව පරීක්ෂණයට භාජනය කරන කටහඬ පරීක්ෂණයක් තියෙනවා. ඒ නිසා හොඳට පුරුදු පුහුණු වෙලා ඔබ කැමති ගීතයක් දෙකක් හොඳින් ගායනා කරන්න පුරුදු වෙලා ආයුධුම් පතක් අපිට එවන්න. සංගීත ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. ඔබේ සියලු විස්තර අඩංගු කරලා සකස් කරපු මේ ආයුධුම් පත ලියුම් කවර එක දාලා වම් කෙළවරේ උඩ ලියලවන්න සිහිනේ කිරෑ ගායනා තරඟය කියලා. ඉතින් ওই ටික තමයි තියෙන පණිවිඩය. දැන්මම ලෑස්ති වෙලා ලියන්න. නිලල හෙට උදේ මේවන්න. ඔබේ ඊළඟ ගීතය බන්දු අයියා ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කරන අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලේම නෑදෑයෝ. මේ ගීතය ඔබ අපිත් එක්ක අද බෙදාගන්නේ මොන විදිහටද? මම මෙතෙක් කතාවෙන් පොඩ්ඩක් බැහැරට යනවා. එළියට එනවා. දැන් මේ ක්‍රිකට් ජීවිතය දැන් එන්නේ. ඒක මම හිතන්නේ එතෙන්දි ලොකු කතාවක් තියෙනවා කියන්නට. ඉතින් මොකද මගේ ක්‍රිකට් ජීවිතේ එනකොට මගේ ක්‍රිකට් අයිති වෙන්නේ නාලන්දේට සහ බ්ලූෆීල්ඩ් ක්‍රීඩා සමාජයට පමණයි. අද ගොඩක් වෙලාවට එක පාසලකින් තව පාසලට යනවා. එක ක්‍රීඩා සමාජකින් තව සමාජයකට යනවා. එතන ගොඩක් කට්ටිය කියනවා මේ ලොයල්ටි එකක් නැහැ කියන්නේ. ලොයල්ටි කියන්නේ ඔත අපේ කාලේ ඒක තිබුණේ නැහැ. කారణ හේතු ගොඩක් නිසා. ඉතින් මගේ ක්‍රිකට් ජීවිතය සම්පූර්ණයෙන් අයිති වෙන්නේ නාලන්දේට සහ බ්ලූෆීල්ඩ් ක්‍රීඩා සමාජයට. අද ලොයල්ටි නැතිලා තියෙන ක්‍රීඩා සමාජවල මුදල් ප්‍රශ්න නිසා. මොකද මම එක ක්ලබ් එකකට ක්‍රීඩා කරනවා. ඊළඟ අවුරුද්දේ මට දෙනවා කොන්ට්‍රැක්ට් එකක්. උපතේකට රුපියල් 250-300ක් වැඩි කරලා. ඒකට මම ගිහලා ඒ ක්ලබ් එකට සෙල්ලම් කරනවා. ඊට පස්සේ තව ටිකක් වැඩි වෙනවා වෙන ක්ලබ් වලට. ඉතින් තනින් තන යෑමක් අපි දකින්නේ. මෙතන ක්ලබ් ලොයල්ටි එකක් කියලාද හොයාගන්න අමාරුයි. මම හිතන්නේ කවුත් පිළිගන්නේ නැති. ඉඳලාම කෙනෙක් තමයි දිගටම එක ක්ලබ් එකට ක්‍රීඩා කරන්න කියන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රීඩාවට සම්බන්ධ වෙනකොට දැන් පාසලේ නායකත්වයේ ලැබෙනකොට අපි වෙන සිලෙක්ෂන්ස් වල එනවා. කියන්නේ තෝරා ගැනීමට. මම හිතන්නේ මේකත් සෑහෙන ගැටලු තියෙන ස්ථානයක්. යාළුවන්ගේ යාළුවෝ දාන්න හදනවා. තව කෙනෙක්ගේ අවශ්‍යතාවය දාගන්න හදනවා. නමුත් මම හිතන්නේ ඒ අංශේ මම සැහැයුමටපත් වෙනවා. කිසිම අවස්ථාවකදී නාලන්දිහු බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සුදුසාර තැන ලැබුණ මිසක් තව කෙනෙක්ගේ කීමට ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. හැබැයි දෙන සෑම කෙනාටම සාධාරණ අවස්ථාවක් අපි දෙනවා. ජාතිය ආගම කිසිම දෙයක් හොයන්නේ නැතුව මේ ගීතයට අදාළ වෙනවා මේ දේවල් කතා කරනවා. වදන ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන අද අපි දකිනවානේ ගොඩක් වෙලාවට එක එක්කෙනා දාගන්න හදනවා. ඉතින් එහෙම අවස්ථාවක් ක්‍රීඩාවේ තියෙන්නට බෑ. නායකයෙක් හැටියට නම් ඒකත් කෙරෙන්නේ දෙන්නට බෑ. Tamanට ඕනේ හොඳම කණ්ඩායම තෝරා ගැනීම අවශ්‍ය වෙන අවස්ථාවල් තියෙනවා. එහෙම නායකත්වයේ ඔබ හිටියා. ඒ වගේම නායකත්වයේ ඉන්න අයත් එක්ක ඔබ කලමනාකරුවෙක් හැටියට වැඩ කරපු අවස්ථාවක් තියෙනවා. එතකොට ඔබ එහෙම නායකයෙකුට ස්වාධීන අයිතියක් තමන්ගේ පවත්වාගෙන යාමේ පරිසරයක් තියෙනවද අපේ ලංකාවේ ක්‍රිකට් ඇතුලේ? තියෙනවනේ මහේෂ්. දැන් මෙහෙමනේ, දැන් අපි ක්‍රීඩකයෙක් හැටියට අපි ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ ඡන්දෙන් නෙවෙයි. අපි ක්‍රීඩා කරන්නේ අපේ දක්ෂතාවය උඩ. දැන් මම පුතාට කියන්නත් එක මේ බැට්ස්මන් කෙනෙක් හැටියට කණ්ඩායම ඇතුළත් වෙන්න ඕන නම් ඇති වෙන්න ගන්ස් ගහන්න. තමන් ඇති වෙන්න ගන්ස් ගහපුවාම කාටවත් ඔහු අයින් කරන්නද බෑ. බෝල කෙනෙක් නම් විකට් ගන්න. එතකොට කාටවත් අයින් කරන්නට බෑ. ඒ දේ සිද්ධ වෙන්නේ නැතිකොට තමයි ටිකක් හිත අමනාප වෙන්නේ. මම හිතන්නේ මේක මම පුතාලත් කියලා දෙනවා. මම කාටවත් කියන්නන්නේ ඒකයි. එතකොට මේ දැන් අපේ කාලේ ජාතික කණ්ඩායමට ඇතුළු වෙන්න ගත්තාම 70 ගණන් වල කියන අපිට තෙස් සමාජයත්වයේ ලැබෙන්නේ ඉස්සෙල්ලත් මම නායකත්වය දැවුවා. ඊට පස්සෙත් නායකත්වය ලැබුණා. ඒ කියන්නේ අපි ඒ දෙකටම අයිති. ඉතින් පාලක මණ්ඩලයේදී ඒ දවස්වල තෝරගැනීම කමිටුවට ගියාම ගොඩක් කට්ටිය එන්නේ. මොකද
මහේෂ් එක ක්ලබ් එකක නම් නියෝජනය කරන්නේ මම තව ක්ලබ් එකක නම් ගායත්‍රි තව ක්ලබ් එකක අපි කතා වෙනවා මගේ දෙන්න දාන්න උදව් කරන්න ඔව් මම ඔයාගේ තුන් දෙන්න දාන්න උදව් කරන්න ඒ විදිහේ වාතාවරණයක් තිබුණේ ඕක වෙලා තියෙන්නේ මම කලින් කිව්වාගේ අපි නායකත්වයට පත් වෙන්නේ ඡන්දෙන් නෙවෙයි දක්ෂතාවය නිසා ඒ කියන්නේ රටේ අගමැති ජනාධිපති මන්ත්‍රීවරු කට්ටිය මහජනයාගේ ඡන්දෙන් පත් වුණාට ක්‍රීඩකය කියන එක වෙනම මට්ටමක් ඉන්නේ අපේ දක්ෂතාවුද අපි අවිල්ල තියෙන්නේ ඒතන ලොකු ශක්තියක් තියෙනවා ඉතින් ඔය මං කියපු කතාවේ හැටියට කණ්ඩායම තෝරා ගැනීමේදී නායකයාට පුළුවන්කම තියෙනවා තමන්ට අවශ්‍ය කරන කණ්ඩායම ඉල්ලා සිටින්නට ඒක නිසා ඒක අවස්ථාවකට මතක් වෙනවා 72 කණ්ඩායම තෝරනකොට ඔය මං කියපු විදිහට එක එක්කෙනා කතා වල ඇවිල්ලා තිබුණා මේ කට්ටිය දා ගන්න ඕනේ කියන මං කිව්වා නෑ නුසුසුක පුද්ගල සිලෙක්ට් කරන්න ඕනේ කියලා අපි 11 දෙනා සිලෙක්ට් කළා ඒ අවස්ථාවේදී තෝරා ගැනීමේ කමිටු මාට දැන් කියනවා බන්දුල දැන් ඔයාගේ 11 දෙනා හොයාගත්තනේ අපිට අනිත් 5 දෙනා දෙන්න මං කිව්වා මේ මගේ 11 දෙනා නෙවෙයි මේ ලංකාවේ කණ්ඩායම 11 දෙනා ඒකිනම් මේ 15 දෙනා ජාතික කණ්ඩායම වෙන්නට ඕනේ ඒනම් මගේ 11 දෙනායි ඔයාගේ 4 දෙනායි කියන කතාවක් නැහැ කියලා මං කිව්වා නෑ මම සම්පූර්ණ විරුද්ධයි මම එනවා මේ කොලේට අසංක කරන්නේ නායකය හැටියට ඉතින් මම කියන්නේ මේ අද ඉන්න නායකයන්ට ක්‍රීඩකයන්ට අපි ඉන්නේ වෙනම මට්ටමක ඉන්නේ අපි බය වෙන්නට ඕනේ නැහැ කිසිම දෙයකට. අපි හොඳ නැත්තම් අපි අදක්ෂ නම් අපි වයින් කරන එක ඒක වෙනම කතාවක්. නමුත් ඒ ස්ථානයේ ඉන්නකම් බය නැතුව වැඩ කරන්න. කාටවත් බය නුම නවන්නේ නැහැ. තමන්ගේ සීමාවල් තමන්ගේ අයිතිවාසිකම් තමන්ගේ ශක්තිය පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මොකද ක්‍රීඩා පිටරේට ගිහිල්ලා 11 දාත් එක්ක ක්‍රීඩා කරනකොට බැලුම් අහන්නේ පැවිදොත් එම කවුද නායකයා? මම ඇයි තව කෙනෙකුගේ උමනාවට ක්‍රීඩකයන් සෙල්ලම් කළා මම බැලුම් අහන්නේ? නෑ මට ඕන දේ මං කළා. මම බැඳුම් ගන්න එක සාධාරණයි. ඒක මං කිය එකේ වටේ අගමැති ජනාධිපති ඡන්දෙන් පත් වෙන්නේ 49 50 59 වෙන්න පුළුවන්. ක්‍රීඩකයන් වෙන් පත් වෙන්නේ නැහැ. එන ක්‍රීඩකයන්ගේ ඒ ශක්තිය බාලක ගන්න එපා. ඒක මම තියාගන්න ඕනේ. ඉතින් එවැනි කතාවක් තමයි කියන්නේ අපේ ජාතික කණ්ඩායම ක්‍රීඩා කරනකොට ජාතියක් ආගමක් තියෙන්න පුළුවන්. හොඳ කෙනෙක් ඉන්නවා නම් සෙල්ලම් කරන්න ඕනේ. අද ගැටීම් තියෙන උතන්නේ ගොඩක්. මෙන්න මේ හේතු නිසා තමයි කිව්වේ මම මේ තෝරගත්තේ අපි ඔක්කොම රජවරු ඔක්කොම මෙසියෝ තුන් සිංහලෙම නේද ක්‍රිකට් කතා නොකර කොහොමද පර්ණපුරත් එක්ක කතා කරන්නේ එහෙමනේ අපිට දැනෙන්නේ ඒ නිසා අහන්න එන ගැටලු සහ ප්‍රශ්න තා විශාලයි ඒවක පටන් ගත්තොත් මම ඇහුවොත් ඔහු අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා පිළිතුරු දුන්නොත් මං හිතනවා අපේ ගීතයක් දෙකක් අඩු කරන්න වෙයි ගීත 10යි නමුත් එහෙම කියලා අපි පැහැර හරින්නෙත් නෑ පුළුවන් පුළුවන් විදිහට උත්තර ටික ගමු මේ ගීතයෙන් ඔහු අදහස් කරන්නේ රටක් හැටියට ක්‍රීඩකයෙක් හැටියට පිට්ටනියට ගියාම අපි නියෝජනය කරන්නේ අපේ රට එතන ඔබ මොන ආගමේද ඔබ මොන ජාතියේද ඔබ මොන කුලයේද ඔබේ පාට මොකක්ද නෙවෙයි ඔබ නියෝජනය කරන්නේ අපේ නම් ශ්‍රී ලංකාව ඒ නිසා හොඳින් ඍජුව තීරණ අරගෙන හොඳම පිරිස පිටියට යන්න අපිට ඒ තමයි ලබා ගන්න පුළුවන් හොඳම දේ. අපි හැම ගීතේ සිංහලයම නේද ඔක්කොම පියා
කැටි සිතගත වින්දා අපි කොම රජවර එක්කොම වැසිය තුන් සිංහලම නෑදෑ අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුන් සිංහලයම දූදරුවෝ වැඩසටහනේ මෙතෙක් ආපු ගමන්මක තරමක් වෙනස් කරපු ගීතය. ආචාර්ය වික්ටරත්නායකයන් සංගීතවත් කොට ගායනා කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පදවැල. මේ ඊළඟ ගීතයටත් යන්න ඕනේ. මේ ඊට කලින් මේ ඔබෙන් අහන්නේ දැන් මේ ඔබ දකින ඔබේ ක්‍රිකට් ජීවිතය ඇතුළේ ඔබ ක්‍රිකට් ජාතික මට්ටමට ඇවිල්ලා පටන් ගත්ත මොහොතේ ඉඳලා අද මේ දක්වා ඔබේ නිරීක්ෂණය අනුව ලංකාවේ බිහිවෙච්ච තාක්ෂණික අත්‍යත්තේ මම දන්නේ නැහැ හොඳම ප්‍රහාරක පිතිකරුව කවුද? තාක්ෂණ ගැන නෙවෙයි. තාක්ෂණ ගැන නෙවෙයි. හොඳම පිතිකරුවට මම දකින්න අවින්ද ඩිසිල්වා. නමුත් ඔහු ජාතිකරණයක් නියෝජනය කළා. ඒකම තවත් ක්‍රීඩකයන් දෙනෙක් මගේ මතකට එනවා. මම 2000 මම හිතන්නේ නාලන්දේ. මාත් එක්කම ක්‍රීඩා කරපු තමයි අනුර ඩිසිල්වා කියන ළඟදී නැති වුණා. නමුත් අවුරුදු 19න් පහල ඔහු උපනායකත්වය දැරුවා ශ්‍රී ලංකා කණ්ඩායම. නමුත් කලෝරදායක අවසානයක් ඔහුගේ එළන් තියෙනවා අනුර රණසිංහ. අනුර රණසිංහ ජාතික කණ්ඩායම නියෝජනය කළා. නියෝජනය ෆස්ට් ටෙස්ට් එක ශ්‍රී ලංකා ගන්න හම්බුනේ. නමුත් වර්ල්ඩ් කප් එකේම ශ්‍රී ලංකා කළා. මම හිතන්නේ මේ දෙන්නත් මතකයට එනවා. නමුත් කට්ටියකින් පිටියංගබේ අතින් ඒ දක්ෂවම පෙන්නේ අරවින්ද. නමුත් තාක්ෂණ අතින් ගැවත්තොත් එහෙම ක්‍රීඩකයන් දෙන්නෙක් මතක් වෙනවා. එකෙක් තමයි අනුව තෙන්නකෝන්. අනිත් එක නා රොයිඩස්. රොයිඩස්. ඒ දෙන්න සාමාන්‍යයෙන් මහලත් ඉන්නවා මහල මෑතකදීනේ. ඒ කියන්නේ අපේ කාලේ අපිත් එක ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් සම්බන්ධයෙන්. එතකොට මේ දැන් ඔබේ ක්‍රිකට් වපසරිය ඇතුලේ ඔබේ භූමිකාව ඇතුලේ තමයි කැරලිකාර දකුණු අප්‍රිකානු සංචාරය. එතකොට එතෙන්දී මම හිතනවා ඔබ වැඩි දෝෂ දර්ශනයට ලක් වුණා. සමහර වෙලාවට ක්‍රිකට් පාලකයන්ගේ දෝෂ දර්ශනයට, සමහරට ප්‍රේක්ෂකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වුණා. ඔබ කොහොමද ඉච්චර විරෝධතාවයක් තියෙනකොට ඒ වගේ දැඩි තීරණයක් කරගෙන එහෙම ගමනක් ගියේ? මම දැන් මං ගැන කතා කරනකොට මූලික වෙන කාරණා දෙකක් තියෙනවානේ. එකක් තමයි ටෙස් කැප්ටන් කියන එක, ෆස්ට් ටෙස් කැප්ටන්. ඒක තමයි දකුණු අප්‍රිකානු සංචාරය. ඒක එකට යන දෙයක්. දකුණු අප්‍රිකාවට යනකම් කට්ටිය දන්නේ නැහැ අපි යනවා කියලා. ගියට පස්සේ දන්නේ. ඒක අමතක කරන්නත් බෑ. ඉතින් මේ සංචාරයේදී අපි ගිහිල්ලා එනකොට අපිට අවුරුදු 25ක දඬුවමක් දීලා අවසන්යි. ඒ කියන්නේ දඬුවම ක්‍රීඩාවේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්න බෑ කියන එක. නමුත් අපි අවුරුදු 25කට ඉන්න ඕනේ. අවුරුදු 9කට පස්සේ ගාමින් සනායක මහත්මයා ඇවිල්ලා කිව්වා මේක අයින් වෙන්න ඕනේ කියන එක. එහෙනම් අයින් කළා. මට තමයි ඉන්නේ සම්පූර්ණයෙන්ම වැරද්ද. මං ගැන කතා කරන්නේ ගොඩක් කට්ටිය මම තමයි මේ දේ සම්බන්ධ වුණේ කියන එක. නමුත් මේ දේ සූදානම් කළේ මම නෙමෙයි.
ගනුදෙනු කතා කළේත් මමනේ මම අවසානයේදී යන්න එකඟ වුණා පමණයි. නමුත් සාධාරණයි. නායකත්වයේ කළේ මම. ඒක නිසා හැබැයි අපි දඬුවම් විඳ අවුරුදු 9ක් විඳා. අනිත් අයට 8යි නායක වුණ නිසා මට 9ක් යොදාගත්තා. නමුත් අපි ගෙන ආපු මුදල් සියල්ලම රජය කිව්වා ලංකාවට ගෙන්නන්න ඕනේ කියලා. ඒ නිසා ලංකාවට ගෙනාවා. ගෙනල්ලා මුදල් භාවිත වුණා. නමුත් අපිට දඬුවම් ලැබෙන අවුරුදු 25කට. හැබැයි දැන් හැවිලා බලනකොට මහේෂ් මං කියන්නට ඕනේ ගමන නොගිය නම් හොඳයි කියලායි මගේ හැඟීම. ඒක තේරෙන්න ගත්තේ ගිහිල්ලා ආවට පස්සේ. නමුත් ඉතින් වැඩි වෙලා අවසන්යි. ඇයි ඇයි ඔබ එහෙම කියන්නේ? මං හිතන්නේ දරුවන්ටයි චෝදනා එනකොට හැමිකයටම බලපුවාම ඒ අයට අසාධාරණයි. ඒ කියන්නේ ඒක මට විතරක් බලපාපු එකක් නෙවෙයි. මගේ වටපිටිටු සෑම දෙනෙක්ම ඒක බලපෑවා. ඒක ටිකක් පස්සේ බලේ තුන නැහැ. මේ දේ කළා වැඩි මට විතරක් වැඩ ආවනම් කමක් නැහැ. බලපෑම නමුත් ඒක දිගටම ආපු නිසා මට හිතෙනවා. නොගිය නම් හොඳයි කියලා. ඔත් වෙලා එකපාර තියෙනවා. අද මට චෝදනා කරන්න බල එකම දේ ওই ගමන ගැන පපණයි. මොනවාද? ඒ දා හැබැයි ක්‍රිකට් මිල කරානේ කියන්නේ. එදා වර්ණ බේදවාදයට විරුද්ධව ජාත්‍යන්තර ප්‍රජාව විසින් පණවල තිබිච්ච සම්බාධක නිසානේ දකුණු අප්‍රිකාවට ක්‍රිකට් ගහන්න දුන්නේ නැත්ති අනිත් රටවල. එතකොට ඒ වෙනුවෙන් ඔබ හෝ කවුරු හෝ කිනම් රටක් යන්නේ මුදල් මිල කරලා ක්‍රිකට් මිල කරනවා. ඉතින් අදත් ඒක වෙනවනේ. නමුත් ඒක වෙනස් නේ. ඒක අපේ මම හිතන්නේ තිබුණා ග්ලෙන් ඊගල්ස් ඇග්‍රීමන්ට් කියන එක. ඉතින් ඔසෝල බලනකොට ඇග්‍රීමන්ට් එක ලංකාවට බලපාලා නැහැ. මොකද ලංකාවේ ගනුදෙනු කළා දකුණු අප්‍රිකාවත් සමග හේනකොට. ඒනේ අවුලක් නැහැ කියලා කිව්වොත් කෙසේ වුණත් ගියේ කාරණා දෙක එකක් තමයි මුදලට. දෙවෙනි කාරණා තමයි පාලක මණ්ඩලයේ නිලධාරීන් කීප දෙනෙක්ගේ මෙන්න ක්‍රියාකලාප. ඒක මම හිතන්නේ අපි ඉඩක් තිබුණා ওই දේවල්. මම දන්නේ පැහැදිලි කරන්න ඕනේද කියන එක. නමුත් කල්ලිවාදයක් තිබුණා දත්. අදත් තියෙනවා ඒ කල්ලිවාදේ. තමයි පුද්ගලික මහා ක්‍රීඩකයින්ට චෝදනා කරනවානේ ක්‍රිකට් පාවල දුන්න හැම කියලා. ඒ මැච් ෆික්සින් ඒව කියන එකනේ. ඔව්. ඒක එහෙම ගන්න නෙවෙයි. ඒක බඳුවයි දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා ඉන්නේ මේ ක්‍රීඩා පවත්වාගෙන යාමට. ඔව්. ඉතින් මම කියන්නේ ඒ දේ කතා වෙනවා ඊළඟ ඉදිරියේදී. ඉදිරියේදී කතා වෙනවා. නමුත් අපි යන් ඔබේ ඊළඟ ගීතයට මම චරමක් වැඩියෙන් කාලය ගත්තා. මේ තරම් සියුමැලිද කළුගල්. මේ ගීතයයි ඔබ අද අපේ වැඩසටහනේ ගීත 10ට ගේන්නේ. මම අතට මගේ මම කියවන මගේ ජීවිතයේ පැත්තෙන් කඩේ හැරිට මම ඉහළටම ආපු පුද්ගලෙක්. ඉතින් මේ බලන්නේ ගොඩක් කට්ටිය බන්දුල වගනප කියන පුද්ගලයා. ගැන ඉහළ කට්ටියක්. නමුත් මේ පුද්ගලයා බිහි කරන්නට බිහි වෙන්නට මූලික වුණ පුද්ගලයන් තාප කීප දෙනෙක් ඉන්නවා පිටිපස්සේ. කියන්නේ ඒකට අදාළ වෙච්ච පුද්ගලයන් ඉන්නවා කීප දෙනෙක්. ඉතින් ඒගොල්ලන් ගැන කතා වීමක් ගොඩක් අඩුයි කතා වෙනවා. මම ගැන කතා කරා. ඉතින් මමත් ඇත්තටම මේ මට්ටමේ ඉඳන් මම ඒ වාසිය ලබා ගත්තට මට මගේ පිටිපස්සේ මට අත දුන්න මට උදව් කරපු මම හදපු කට්ටිය අමතක කරන්නට බෑ. දැන් මම ක්‍රීඩේ කැටින්නෝනේ දැන් මගේ විස්තර විචාරය මම කියන්නේ මම සභාවුණා කියනවා. ඇත්තට ලෝකේ පළවෙනි මේ ස්පෙෂලිස්ට් කමෙන්ටේටර් හැටියට ඉදිරිපත් වෙන විශේෂ සිංහලෙන් ආවේ මම. මේ රූපාණේවත් වෙන රටක නැහැ. ඉතින් මේක සම්පූර්ණයෙන්ම මාව හදලා ගත්තේ කවුද? පාලිතපග කියන පුද්ගලයා. මං කිව්වේ අපේ ආදර කතාවත් එක්ක මාව ගාල්ලට ගියා. ගාල්ලෙන් මොකද මගේ හේමාලි ගාල්ලේ. ඉතින් හේමාලි මුණ ගැහිීමේ අදහසකුත් ඒකෙදි සිදු වුණා. ඒකත් වාසියත් ලබා ගන්න මම සම්බන්ධ වුණේ පාලිතපගත් සමග රිච්මන් මහින්ද මැච් වල කමෙන්ටරිස් දෙන්නට. ඉතින් මගේ ඒ කමෙන්ටරි පැත්ත ගැන විශ්වවිචාර ගැන සම්පූර්ණයෙන්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ පාලිතපගට. ඊළඟට මගේ බය නැතුව කතා කරන එක කෙලින් කතා කරන එකේ වාසිය මම ඉගෙන ගත්තේ ගුණපාල විකෘත මහත්මයාගෙන්. ඒකත් සඳහන් වෙන්න ඕනේ. ඊළඟට ශෙලි වික්‍රමසිංහ මහත්මිය කිට බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ ප්‍රධානී. එතුමත් සැහැණ උදව් වුණා මගේ ජීවිතය හැඩගැහෙන්නට. නමුත් ක්‍රිකට් ජීවිතය හැඩගැහෙන්නට මේ මට්ටමට එන්නට පුද්ගලයන් දෙදෙනෙක්. ඒ කියන්නේ කුඩාවදීදී නෙල්සන් මෙන්ඩිස් සීනියර් මේකෙදී ඉහළට එනකොට ජය ගුණගත්ත මහත්මයා. ඉතින් මේ මගේ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපෝව හැදෙන්න මූලික වුණ පුද්ගලයන් දෙනා තමයි ජගේ ගුණවත් සහ නෙල්සන් මෙන්ඩිස්. ඉතින් මේ දෙන්න ගැන වැඩි කතා වෙන්නේ නැහැ. මම ගැන කතා. ඉතින් මම ඊට කල්පනා කළා මේක මම අවුකන බුදු වේට මම සමාන කරනව නෙවෙයි. නෙවෙයි. මොකද මම ක්‍රිකට් ක්‍රීඩේ කරින්නවා නම් මේ දෙන්නට මම මේ ගීතය ප්‍රදානය කරන්න මගේ අදහස. ඔය කියන්නේ මාව ඉහළම තැනක තියන්න
මව පෝෂණය කරපු මගේ මම මෙන්න බැරි වෙච්ච මිනිස්. මගේ මට මග පෙන්න වූ ක්‍රිකට් ක්‍රීඩාවේදී හදපු මං කියන පොලිස් කරලා ගත්තේ. ඊට ගත දෙන්න තමයි ජේවි ගුණසා නෙල්සන් මෙන්ඩිස්. එතුම් ඒ දේ. හොඳයි ඒ ඔහු ඒ ගීත මේ ගීතයේ මෙතුවක් දැකපු නැති විදිහට ඔහු ක්‍රීඩකෙක් හැටියට දකිනවා. අපේ වැඩසටහනට මේ ගීතයේ ඇවිල්ලා තියෙන වාර ගණන ඉතා විශාල ප්‍රමාණයක්. හැබැයි ඒ හැමෝම දැකපු කෝණයකට වඩා වෙනස් කෝණයකින් ඔහු ඒක දකිනවා. මාත් හනන්න මා මිනිසෙක් කරන්න මගේ හයියට හිටපු මා නොව් මිනිසුන්ගේ කෘතවේදීත්වය සඳහන් කරන මේ ගීතේ ඔහු යොදා ගන්න. අපි අද ගයත්‍රි ගහනින් තමයි ගීතය අහන්නේ. පුරට ගායනා කළා. ඒ වගේම සම්පත් තමන්ට ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන නේද මුල් කෘතියේ නැති තරමටම සමහර තැන් සොයාගෙන ගියා වගේ දැනුණා තබ්ලාවෙන්. ඒත් එක්කම ගයත්‍රිට අභියෝගයක් වුණේ නැද්ද මේ වගේ මිනිස්සුන්ගේ හදවත්වල දැවැන්ත විදිහට සටහන් වෙලා තිබිච්ච ගීතයක් ඔබ දැන් ගායනා කළේ? මේ ගීත 10 තුල ඇත්තටම අමාරු ගීත තිබ්බේ.
මේක ඉතාමත්ම අමාරුයි. දැන් ඇත්තටම ගීතය නිර්මාණය කරනකොට පදමාලාව සංගීතය දැන් පුරුෂ පාර්ශවයටනේ තියෙන්නේ. ඉතින් දැන් ඔබතුමාගේ වැඩසටහනේදී අපිටත් වාසනාව තියෙනවා මේ වගේ ගීතයක් ගායනා කරන්න. අභියෝගයක් තමයි. නමුත් මං බොහෝ දුරට ඉතින් ගීතය අහලා පුරුදු පුහුණු වීම කරලා ඉතින් මේ ගීතය මෙහෙම ගායනා කරන්න මේ අජිත් ජයවීර සර්ගේ සංගීත කණ්ඩායමේ සහයන ලැබුණා නම් මට ඇත්තටම මේක මෙච්චර සාර්ථක මම සාර්ථක ගායනා කරා නම් බැරි වෙනවා. ඉතින් ඒ සියලුම දේවල් බලපෑ මේ ගීතය ඔබ හැමෝම රස විඳින්න. ඔව් ඇත්තටම මොකද සුනිල් ඉදිරිසිංහ මහත්මයා මේක ඉතින් ගායනා කරනවා මොනවට ඉතින් ඒක ගායනේ උපරිමේ ඉතනින් එහාට ගායන බැලුවේ ඇති මං හිතන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ගීතයක් ගායනා කරන කෙනෙක් ඔබත් මේ දීලා තියෙන පුදුම අභියෝග ටිකක් මේ ගීත 10 තියෙනවා සෑහෙන අමාරු ගීත. දැන් මේ ඊළඟ ගීතය නම් තරමක් වෙනස්ම ගීතයක් මේ දඟගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝස්වනේ මායල්ලාපන්. ඇයි මෙවන මේ දැන් අපි අද ජීවත් වෙන්න ලෝකෙදී බැලුවාම ක්‍රිකට් ලෝකේ හෝ වේවා අපි ජීවත් වෙන ලෝකේ බලපුවාම විනය නීතිය සාධාරණ පරීක්ෂණ සිදුවෙන්නේ නැති බවක් අපිට පේනවා පාලක මණ්ඩලයේත් එහෙම. පාලක මණ්ඩලයේ සෑම කෙනෙක්ම අදා ඉල්ලන්නේ කොන්ස්ටිටියුෂන් එක වෙනස් කරන්න කියලා. ව්‍යවස්ථාව වෙනස් කරන්න. ඒකම ක්‍රීඩා නීතිය වෙනස් කරන්න. ඒකට හේතු කාරණාත් අපි දන්නවා. මිනිසුත් දන්නවා. නමුත් වෙනස් වෙන්නේ නැහැ. මේක තනි පුද්ගලයාගේ බුදුලයක් නෙවෙයි මේක. මේවා මේවා අතේ දැන් අපි ආගට කියන්නේ අපේ රට. ක්‍රිකට් කියන්නේ අපේ ක්‍රිකට් කියනවා. අද මම අහපෝ ගොඩක් කට්ටිය දැන් කියන්නේ අපි එදා වගේ අද මැච් බලන්නේ නැහැ. අවංකව. අවංකව. ඒකට කොටස් කරුවෙක් කරගන්න. ඔව්. ඉතින් ඒක හේතුව කියන්නේ මොකද මේ ක්‍රීඩාව අපි කොටස් කරුවන් කියලා අපේ කියන හැඟීම අඩු වෙලා තියෙනවා. මුදල් නිසා වෙන්න පුළුවන්. මම හිතන්නේ ඊට වඩා මේ පරිපාලනයේ දුර්වලතාවයන් නිසා වැරද්දන්ට වැරදි කරන පුද්ගලයන්ට නීතිය බලපාන්නේ නැතිව දඬුවම් දෙන්නේ නැතිව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අපේ ජීවිතෙත් එහෙමයි.